Hi Bhavan, good day. Hi Bhavan, teacher. Hi Bhavan, madam. Hi Bhavan, teacher. Hi Bhavan, Miss. Yes. Hi Bhavan, teacher. I born teacher. Are you I born? Born teacher. I born teacher. Are you? What are you doing? Are you? What are you doing? Are you doing? Are దేశాంశ 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 పాఠమే అపి కొతెన్ దినకం కరాద దేశాంశ అపి లివ్వా టీచర్ దేశాంశ వాట కియాన బాల దేశాంశ అంటే మొక్కత కియలా దేశాంశ లెసస హరి నెట్ మీట పులువంద కియాన దేశాంశ కియానే మొక్కత පෘථිවි ගෝලයේ උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයේ දක්වා වේගන රේඛා දේශාංශ වේ. අන්න හරි. හරියටම හරියේ උත්තරේ තමයි. උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයට විහිදෙන රේඛා දේශාංශ කියලා හඳුන්වනවා. හරි. ඊළඟට අපි බලමු ප්‍රධාන දේශාංශය මොකක්ද? අද්‍ර මධ්‍ය දේශාංශය. ඊළඟට අපි කතා කළා ප්‍රධාන දේශාංශය මොකක්ද කියලා. ග්‍රීනි මධ්‍ය දේශාංශය. ඒකේ වටිනාකම කීයද? අංක ක බිංදුවයි. ඒකෙන් තමයි දැන් දේශාංශ ගත්තොත් ප්‍රධානම දේශාංශය. හරි. එතකොට අපි කිව්වා ග්‍රීනිච් මධ්‍ය දේශාංශයෙන් නැගෙනහිර පැත්තට තියෙන දේශාංශ මොන නමින් හඳුන්වන්නේ? බටහිර දේශාංශයි නැගෙනහිර දේශාංශයි මොනවද කියලා අඳුනගෙන මං හිතන්නේ සටහන ලිව්වා පුතේ. හැබැයි රූප සටහනක් ඇඳගත්තේ නැහැ. එහෙම නේද උනේ? බලන් චැට් එකට දාන්න අපි රූප සටහනක් ඇඳගත්තේ නෑ නේද ඒකට? නැගෙනහිර දේශාංශය බටහිර දේශාංශය කියලා නැහැ ටීචර්. හරි. අපි එහෙනම් නෑ. අපි ලියාගත්තේ ඒක නැගෙනහිර දේශාංශය බටහිර දේශාංශය කියන්නේ මොනවද කියලා? ඔව් ටීචර්. ඔව් ටීචර්. එහෙනම් අපි මුලින්ම ඒ කොටස ඉතුරු රූප සටහන ඇඳලා අලුත් කරුණක් ගැන කතා කරන්න යන්න. එහෙම හොඳයිනේ. හරි ටීචර්. හරි. ඔන්න මම ඒක අඳිනවා. ඔන්න දැන් පෘථිවි ගෝලෙ මෙහෙම ඇඳලා මෙතන උත්තර ධ්‍රුවය ගන්න ඕනද? ප්‍රධානම දේශාංශය මොකක්ද? නිච් මධ්‍ය දේශාංශය. ග්‍රීනිච් වල ඉඳලා නැගෙනහිර පැත්තට මෙන්න මේ විදිහට තියෙන දේශාංශ මොනවද? නැගෙනහිර දේශාංශ. නැගෙනහිර දේශාංශ. ටීචර් ඔය ටික ඇඳා. ඇඳද? ඔව් ටීචර් ඇඳා. ඇඳගත්තු නැති අය මගෙත් එක්ක ඇඳගමු දැන්. මේ පැත්තට තියෙන දේශාංශ මොනවද? බටහිර දේශාංශ. හරි. ඇඳගත්තු නැති අයට අක්ගාල ඇඳගන්න. හරි. ඇඳගත්තු අයට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. නැගෙනහිර දේශාංශ ටික ඕනනම් පුළුවන් ලස්සන එක පාටකින් කලර් කරගන්න, පාට කරගන්න. බටහිර දේශාංශ ටික තව පාටකින් පාට කරගන්න පුළුවන්. අනික ඒ අඳිනකම්. එතකොට ගොඩක් පැහැදිලිව පේනවා. මම කිව්වා පාඩම මතක කට්ටියට මේක ඇඳගෙන එන්න කියලා. හොඳයි ඒක කියපු එක.
ඇඳ පුය මට එතකම් පෙන්නන්න බලන්න ගෙදෙද්දි ඇඳගෙන ආපු අය ආ නෙත්මි හරියටම හරි ලස්සනට ඇඳලා තියෙනවා අනික එතකම් අඳින්න බලමු තව ඇඳපු අය ආ සවිෂා හරි සවිෂා ඔය නම් කරගන්න පුතේ නැගෙනහිරයි බටහිරයි කියලා හිරු ආ මට හිරුන් හිරුන්ගේ එක පේන්නේ නැහැ පුතේ මට තව සුට්ටල් ලං කරලා පෙන්වන්න පුළුවන්ද පුළුවන් ඩීජ ආ හරි අක්ලගේ එක ආ හරි නැගෙනහිරයි බටහිරයි කියලා පුතේ නම් කරගන්න ඕනි ඩීජ පාඩ කරගන්නද කැමති නම් නැගෙනහිර දේශාංශ ටික එක පාටකිනුයි බටහිර දේශාංශ ටික එක පාටකිනුයි අඳින්න පුළුවන් හරි විහංසගේ එකක් පේනවා විහංසයි ගයනි ආ හරි නම් කරලත් තියෙනවා හරි පුතේ විනිදුගෙත් හරි විනුදි හරි පුතේ රෂේන් රෂේන්ගේ එක මට වැඩිය පැහැදිලි නෑනේ රෂේන් බලු කො බලන්න හා බලන්නම් රෂේන්ගේ එකේ මේ මැද්දෙන් ඉරක් වගේ පේන තිබුණ පුතේ මෙහෙම මට ඒක එහෙම නම් එන්න විදිහක් නෑ මෙහෙම උඩ ඉඳන් යටට ප්‍රධානම එක මෙහෙම උඩට තමයි එන්න ඕන මෙහෙම ඉරක් තියන්න බෑ පුතේ දේශාංශවල හරහට වගේ මම දැක්ක හැටිද මේ විදිහට තියෙන්න බෑ මේ විදිහට කෙලින්ම දෙපැත්තටයි තමයි තියෙන්න ඕන අපි මෙහෙම බලද්දි වැඩිපුර පේන්නේ නෑනේ ප්‍රමුදි හරි ලයිට් එකකින් පාට කරගත්තට කමක් නැද්ද කමක් නෑ හා පිටුවේ වදීර දන්නේ නෑ පුතේ එතකොට නෝට් එක පැහැදිලි වෙන එකක් නෑ හැමුණොත් ඊට මගේ බලන්න මට චුට්ටක් නමත් එක්ක කියන්න නෑ ටීචර් හරි කිරුන්ගේ හරි පාඩම ටිකක් අමාරුයි ටීචර් ආහා අපි ආයි සුට්ටක් බලමු දැන් මම අද ප්‍රශ්න ටිකක් කරනවානේ එතකොට මම ආයි මේ බලන්නම් එතකොට ආයි බලමු මට ඒකේ ටීචර් අක්ෂාංශ ටික අඳගන්න බැරි වුණා ඒකයි ආ ඒක තමයි පාඩම අමාරුයි කියන්නේ නේද හැම වෙලාව නම් දුන්නා නේද අදත් බලමු මැඩම් ඔව් ඔය නෝට් එක අඳගන්න ඕන කොයි මේ ටියුට් එකේ කොයි පිටුවේද ආ දේශාංශ කියන මාතෘකාවේ යටතේ අපි දැන් ටිකේනේ ලියාගෙන යන්නේ අන්තිම වාක්‍ය යටින් මෙන්න මේ රූපය අඳින්නක ෂූඩියට කපා යන්නද නුවන් ආ හරි එක්ස්කියුස් මී මැඩම් ඔව් මැඩම් මම ශාස්මික මැඩම් මගේ එක බලන්නකෝ ආ පුතේ හා මට චුට්ටක් පෙන්වන්න දෙයක ලං කරලා බලමු ශාස්මික ආ හරි අස්සරයි හරි නම් කරලා තියෙන නිසා ඒක හොඳයි තෑන්කියු මැඩම් හරි අනිකේ අඳින්න ඕනි සචේතනාගේ එකත් හරි හරි පුතේ කවිෂාගේ එකත් හරි කවිෂා හරි මේක මෙහෙම ලිව්වහම අමතක වෙයි වගේ නම් ග්‍රිනිච් මධ්‍ය දේශාංශය කියලාම ලියාගන්න නැත්නම් පස්සේ බලයි ග්‍රිනිච් කියන්නේ මොකද්ද කියලා මෙහෙමම ලියාගන්න එතකොට අමතක වෙන්නේ නැහැ තීජා මට සතුටුමක් එන්න බැරි වුණා අම්මෝ එහෙනම් රෙකෝඩින්ස් බලන්න වෙනවා අපි සති තුනක් කියන්නේ අක්ෂාංශ පාඩමත් කළා දේශාංශ පාඩමටත් ආවා ටීචර් බලන්නේ රෙකෝඩින් එක දැන් නම් පුතේ වෙබ්සයිට් දැන් ඔයාලට වෙබ්සයිට් එකෙන් බලන්නත් පුළුවන් ඒ වෙබ්සයිට් එක හොඳ නැහැ නේද ඊය සතියේ ටික ලින්ක් ටික ගෲප් එකට දැම්මා ඒකට ලේසියෙන්ම බලන්න පුළුවන් ඒ ටික ටීචර් ග්‍රීන්ජ් මන්ද දේශාංශේ මේ දෙපැත්තේ තියෙන දෙකක් පාට කරන්න ඕනිද මේ පැත්තේ තියෙන රතු පාටින් නැගෙනහිර දේශාංශ
බටහිර දේශාංශ මේ රේකා ටික පාට දෙකකින් අඳගත්තත් හරි සහස්සි හරි ඔය කලර් කරලා තියෙන්නේ හරි සහස්සි ලස්සනයි චපායගේ හරි මැඩම් ඔව් ටීචර් තිසරු ඇන්දද මට පෙන්නුවේ නෑ පොත ටීචර් ඔය බලන්න බලන්න හරි මීරු ටීචර් මැඩම් අද ජොයින්ඩ් උනේ එහෙනම් මේ රූප අද අදම ජොයින් වුණ අය මේ රූප සටහන අඳින්න එපා. ඊය සතියේ රෙකෝඩින් එක බලලා මේ රූප සටහන ඊළඟට අඳිමු. ඊළඟට අපි කතා කරන කරුණ ඉඳන් ඉස්සරහට ලියාගෙන යන්න. හා නේද? එහෙම නැත්නම් රූප සටහන විතරක් ඇඳලා තේරුම් ගන්න බෑනේ. ටීචර්. නුවන් ඇඳද? නුවන් තිසර. කො වෙනන් බලන්න ටීචර්. ඒ ටීචර්. පුතේ මේ රූප සටහනේ මැද මෙන්න මෙතන වෘත්තයක් වගේ ඇඳලා තියෙන්නේ ඇයි? කියාගෙද? නුවන්. පුතාම ටිකක් මට කියන්න. ටීචර් මම ටීචර්. ටීචර් කියලා. ටීචර් දැන් මේ විදියටම අඳ ගන්න. ටීචර් මොනවද මම කනෙක්ටින් ප්‍රොබ්ලම් එකක් හින්දා මේ කට් උනා. හරි මේ රූප සටහන අඳින්න කිව්වේ මම එතකන් ඔයාලා අඳිනකන් අඳපු අයගේ බලලා අඩුපාඩු ටික කිව්වා. ගයනි හරි ටියුට් එකේද? ටියුට් එකේද ටීචර්? ඔව් ටියුට් එකේ අපි ගිය සතියේ රියපු ආක්කි යටින් මේක අඳින්න කියලා කිව්වේ. හරි මට හිතෙනවා වෙලාව ඇති කියලා. ටීචර් මගේ හරිද? හරි මම බෙන්නපු හැමෝගෙම හරි හොඳද අඩුපාඩු තිබ්බනම් මම කිව්වා. හරි අපි දැන් එහෙනම් මේ කරන් දැන් හිතලත් අඳ ගන්න පුළුවන්නේ බටහිර දේශාංශ ටිකයි නැගෙනහිර දේශාංශ ටිකයි දෙපැත්තට දාලා ආදර්ශ ලෝක ගෝලය අඳින්න කිව්වේ. හරි මම මේක මක්කනවා. ටියුට් එකේ තව ඉඩ තියෙයිද අපිට පොඩි වාක්‍ය ටිකක් ලියලා පාඩම ඉස්සරහට කරගෙන යන්න තියෙනවා. ටියුට් එකේ ඉඩ තියෙයිද? තව රූල් කීයක් විතර ඉඩ තියෙයිද? එහෙම වුණත් අපි කලින් පාඩමට වගේ පොඩි කොලයක් අලවගමු. ටියුට් එකේ හිස් තැන් ටික ඉවර වෙලා යටින් කොලයක් කොලේක ලියලා කොලේ ටියුට් එකේ අලවගමු. හරිද? ටියුට් එකේ ඉඩ තියන අය ටියුට් එකේ හිස් තැන් ටික ඉවර වෙනකම් ලියන්න ඕන. ඉඩ මදි වුණොත් කොලයක් අරගෙන ඉතුරු විස්තර ටිකක් දේශාංශ ගැන ලියලා ටියුට් එකේ අලවගමු. හරිනේ? හරි. එතකොට මම ගිය සතියේ කිව්වා ඇයි මධ්‍ය දේශාංශයට ග්‍රිනිච් කියන නම ආවේ කියලා. කොහොම මතකයි හරේ සෑන් කරන්න බලන්න. ඇයි අපි මධ්‍ය දේශාංශයේ ග්‍රිනිච් කියලා හඳුන්වන්නේ? මං කැමති කෙනෙක් තෝරලා අහනවා. හරි. මට කියන්න බලන්න. කෞෂාන් සස්මිත. අපුතා කියන්න බලන්න ඇයි ග්‍රිනිච් කියලා හඳුන්වන්නේ? ඉතාලියේ නෑ බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් එක්සත් රාජධානිය කියලාත් කියනවනේ. දෙකෙන් එකක් බ්‍රිතාන්‍ය කියලා මතක තියාගන්නකෝ. ඔන්න බ්‍රිතාන්‍යේ ග්‍රිනිච් කියන නගරේ හරහා ඔන්න ඔය මධ්‍ය දේශාංශයේ වැටෙන හින්දා ඇඳලා තියෙන හින්දා තමයි ග්‍රිනිච් මධ්‍ය දේශාංශය කියලා කියන්නේ. හරි අපි මුලින් මේක ලියාගමුකෝ නැත්තම් අමතක වෙනවා. හා ලියාගමු හැමෝම සරු ලකුණක් දාලා. ටීචර් මම නෙමෙයි ඉතාලිය කියලා කිව්වේ. ඉතාලිය නෙමෙයි බ්‍රිතාන්‍යේ. හාලියමුකෝ බ්‍රිතාන්‍යේ බ්‍රිතාන්‍ය.
And your teacher, Ritanya. So, what happened, Lianne? Hi, other join on Ayat Metrina, Liaganiam. It passed the note as Ampur Nakaragam. Ritanya Greenwich Nagaraya. Ritanya, you have Greenwich Mehemal Yanne, Greenwich. Adam Mobley unknown a potato. Then you take a Liagane on me. You take it down to the Poleakata. Teacher, නෑ කොලේක ලියමු. එතකොට කොලේ ඔක්කොම ටික වාක්‍යම ගන්න පුළුවන්නේ. ටීචර් පරණ රෙකෝඩින්ග්ස් බලන්න බෑ. ග්‍රිනිච් නගරය හරහා. බ්‍රිතාන්‍යයේ ග්‍රිනිච් නගරය හරහා. බ්‍රිතාන්‍යයේ ග්‍රිනිච් නගරය හරහා. ඇඳ ඇති බැවින් Greenwich Nagareya Haraha and the Ethi Bevin Greenwich Madhya Deshanshaya. Greenwich Madhya Deshanshaya. Madam Mule Indra Kiyanako. Greenwich Madhya Deshanshaya. Lesser Handun Wai. Unai Mule Indra. Britanye Greenwich Nagareya Haraha. Britanye Greenwich Nagareya Haraha. Kavisha, neither. Teacher, do you want to know the Kavisha? Oh, teacher. Ah, Hari, put the candle at the end of Hari. That's an teacher.
ටීච දැන් ඔය නෝට් එකක් ලියන්න දුන්නේ එකට කලින් මොකක් හරි ලියන්න දුන්නද ඊට කලින් අපි මුකුත් ලිව්වේ නෑ කිය සතියට අදාළ රූප සටහන තමයි අඳගත්තේ හාන්ටි පුතා කිය සතිය ආවේ නැත්නම් මේ වාක්‍ය ඉඳලා ලියලා නෝට් එක මේ අද ටික කරගෙන යමු ටීච මේ අර ටියුට් එකේ ඉඩ තියනවා නම් ටියුට් එකේ ලිව්වට කමක් නැහැ නේද කමක් නැහැ ටියුට් එකේ ටිකක් අර ලොකු අකුරෙන් ලියන ඇයිද මදි වෙනවනේ ඒගොල්ලෝ තමයි කොලේක ලියන්න ඕනේ කොලේක ලියලා අනිවාර්යෙන් ටියුට් එකේ අලෝ ගන්න ඕනේ දෙල ඇතිද ඇති ටීචර් ඔන්න දැන් ප්‍රධාන දේශාංශයක් මතකයි ප්‍රධාන දේශාංශයේ නම වැටිලා තියෙන හේතුවත් මතකයි හරි නේද දැන් ඊළඟට අපි කතා කරනවා දේශාංශ කීයක් තියෙනවද කියලා. දැන් ගිය සතියේත් මගෙන් ওই ප්‍රශ්නේ අහුවා. මම කිව්වා මේ සතියේ මම හරියටම කියනවා කියලා. හරි. දැන් මොන දේශාංශ ගණන? මෙන්න මෙහෙම ඉගෙන ගමු අපි එක. මෙන්න පෘථුවිය. හරිද? හරි. මෙතන අනිවාර්යයෙන්ම මැද්දෙම තියෙන්නේ වටිනාකම කියන ග්‍රිනිච් රේඛාවේ අංශක බිංදුවයි. මේ පාඩම අහගෙන අපි ඊළඟට කතා කරමු. හරි. ඔන්න මෙන්න මෙතන අංශක බිංදුවේ ඉන්නලා දැන් මේ පැත්ත නැගෙනහිර දේශාංශය මේ පැත්ත බටහිර දේශාංශය. මෙහෙම. අංශක බිංදුවේ ඉඳලා මෙහෙම රේඛා යනවා හරිද නැගෙනහිර දේශාංශ ඉවර වෙන්නේ අන්තිමට මෙහෙම රේඛා විහිදිලා විහිදිලා මේ පැත්තෙන් අංශක 180 දක්වා රේඛා විහිදෙනවා හරිද බිංදුවේ ඉඳලා නැගෙනහිර පැත්තට නැගෙනහිරනේ ඔන්න නැගෙනහිර දේශාංශ යනවා 180ට එනවා ඊට පස්සේ මේ පැත්තේ මෙතන ඉඳලා මේ බටහිර දේශාංශනේ මේ විදිහට රේඛා විහිදෙනවා මේ ගානමයි 180 බටහිරටත් යනවා එතකොට ග්‍රිනිෂ් මධ්‍ය දේශාංශේ ඉඳලා නැගෙනහිරට 180යි බටහිරට 180යි දේශාංශ විහිදෙනවා එහෙනම් ඔක්කොම දේශාංශ කීයක් තියෙනවද මේ පැත්තට 180ක් යනවා මේ පැත්තට 180ක් යනවා එහෙනම් ඔක්කොම දේශාංශ කීයද කොහොමද හොයාගන්නේ අපි හම්බල කොහොමද ඔක්කොම දේශාංශ ගණන හොයාගන්නේ දැන් කාටද පුළුවන් ඔක්කොම දේශාංශ ගණන හොයාගන්න ඔන්න නැගෙනහිරට 180කුත් තියෙනවා බටහිරට යනකනුත් දේශාංශ 180ක් තියෙනවා එකතු කිරීම 180ක් තියෙනවා එහෙනම් ඔක්කොම දේශාංශ කීයද 360ක් තියෙනවා අමතකයිද අක්ෂාංශ කොච්චර තිබ්බද සමකයේ ඉඳලා උඩට අපි අන්තිම වෙනකන් කොච්චර වෙනකන් කතා කරනවද අක්ෂාංශන අපි ඒක ලියාගත්තේ නෑ හැබැයි මම හොයාගන්න විදිහ අක්ෂාංශවලත් කියලා දුන්නා අක්ෂාංශ උඩින් ඉවරුනේ කීයද 90යි 80යි හරි දැන් දේශාංශ ග්‍රිනිච් එකේ ඉඳලා මේ පැත්තේ 180යි මේ පැත්තේ 180යි එහෙනම් ඔක්කොම දේශාංශ 360ක් තියෙනවා හා ඒ කොටස තේරුණාද ලියා ගන්න කලින් ඔව් ටීචර් ඔව් ටීචර් එහෙනම් අපි ඒ කොට ලියා ගන්නවා තරු ලකුණක් දාලා තරු ලකුණක් දාන්නකෝ හොඳයි ටීචර් හරි ටීචර් හරි ඔන්න ලියමු මධ්‍ය දේශාංශයේ සිට මධ්‍ය දේශාංශයේ සිට මම චුට්ටක් හිමින් කියවන්න සස්න අකුරේ හිමින් ලියමු ටීචර් අපි අර ලියා ගන්න කිව්ව තැනමද ඔව් දැන් අපි ග්‍රිනිච් රේඛාව කියලා වාක්‍යයක් ලියා ගත්තනේ ඊළඟ තරු ලකුණ දාලා ලියමු
මධ්‍ය දේශාංශයේ මධ්‍ය දේශාංශයේ සිට ටීචර්ස් රූපය අදින්න ඕනිද? ආ නෑ නෑ නෑ. රූපය අදින්න ඕන නම් කියන්න. දැන් වාක්‍ය ලියමු. ටීචර් මධ්‍ය දේශාංශයේ සිට ටීචර් මේ දෙවෙනි වාක්‍ය නේද? ඔව්. අපි අද පන්තියේ ලියන දෙවෙනි වාක්‍ය. මධ්‍ය දේශාංශයේ සිට නැගෙනහිර දේශාංශ නැත්තම් මෙහෙම ලියමුකෝ මධ්‍ය දේශාංශයේ සිට නැගෙනහිරට දේශාංශ ඕනේ නැගෙනහිරට නැගෙනහිරට අංශක 180 ටීචර් මධ්‍ය දේශාංශයේ සිට මධ්‍ය දේශාංශයේ සිට නැගෙනහිරට 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 අංශක 180 ඉලක්කමෙන් ලියන්නකෝ මම මේ කොටු කරලා තියෙනවා අංශක 180 අංශක 180 දක්වා දක්වා අංශක 180 දක්වා මෙතන නැගෙනහිරට කියලා කියන්න පුළුවන් දායි හරි නැගෙනහිරට අංශක 180 දක්වා ඒක ලියලා යටින් පොඩි සමාවක් දාන්නකෝ නැගෙනහිරට අංශක 180 දක්වා එහෙනම් ඊළඟට කොහටද මොන දිශාවටද බටහිර බටහිරට අංශක 180 දක්වා මම ඒක ලිව්වා 180 දක්වා දක්වා ලිව්වම බෝඩ් එකේ දැහිර දක්වා පරිදි ශාංශ විහිදේ බටහිර මම චුට්ටක් මයික් ටික මේ මියුට් කරන්නම් සාද්ද වැඩි හිටා දේශාංශ විහිදේ ඒක අපි යටින් ඉරක් ගහ ගමුකෝ නැගෙනහිරට 180යි බටහිරට 180යි කියන දෙකට දේශාංශ විහිදේ ලිව්වද තව වෙලා ඕනිද ටීචර් උදේට ඕනිද ඕනිද මැඩම් මොකද කරන්නේ පුතේ ඒවා ටීචර් සටහනක් ඕනි නෑ නේද ඔයාලට මතකයිද නැගෙනහිර පැත්තට අනේ නේද අද ගන්නම්කෝ අවශ්‍ය නෑ පුතේ ඔයාලා මතක තියාගන්න නැගෙනහිර දේශාංශ තියෙන 180කුයි පටිහිර පැත්තේ තියෙන 180කුයි කියලා. එහෙම නැත්නම් තව පොඩි වැඩක් කරන්න පුළුවන්. කලින් රූප සටහනේම නැගෙනහිර දේශාංශ පැත්තට ඔන වරහනක් දාලා මුළු දේශාංශ කියලා ලියලා 180ක් කියලා දාගන්න පුළුවන්. කැමති අයට එහෙම දාගන්න පුළුවන්. අංශක 180 දක්වාම මුළු දේශාංශ නැගෙනහිර පැත්තට තියෙනවා බටහිර පැත්තටත් ඒකම ලියා ගන්න පුළුවන් නැත්නම් ඔය ටීචර් වාක්‍යයෙන් දීලා නේ තියන්නේ
කැමතියි මෙහෙම මුළු දේශාංශ අංශක 180ක් නැගෙනහිර පැත්තෙන් ලියාගෙන බටහිර පැත්තටත් ඒක ලියාගන්න. එතකොට ටීචර් මේ පෘථිවි ගෝලයේ දෙපැත්තෙම මේ මුළු ගාන 360යි. 360යි. දැන් නැගෙනහිර පැත්තේ මුළු ගාන ඇව්වොත් 180ක් තියෙනවා. බටහිර පැත්තේ මුළු දේශාංශ ගාන 180ක්. පෘථිවි ගෝලයේම දේශාංශ තියෙනවා 360යි. බටහිර පැත්තේ ටිකයි නැගෙනහිර පැත්තේ ටිකයි එකතුයි. හරි නේද? මැඩම් සහස්වි ලිය තියෙනවා. ටීචර් රසන්ගේ හරි ගානකෝ. හරි පුතේ හරි. මම ওই රූපසටහනක් දුන්නොත් හරිද කියලා බලනවා. අනික කරුණු ප්‍රශ්නයක් නෑ ලියාගෙන යන්. හරි සහසි හරි. ඒකේ තියෙන්නේ හරි. පොත් බලන්න ගියොත් ගොඩ වෙලා යන නිසා තමයි රූපසටහන් විතරක් මම බලන්නේ. හානේ ටීචර්. ඒකේ දිසරුගේ හරිද? කෝ බලමු දිසරුගේ. ටීචර් මගේ. ආ හරි දිසරු හරි. හරි. ඔන්න ඊළඟ කරුණ මේකට රූප සටහනක් ඔන්න ඇන්ද නැහැ. ඕනි නෑ අපිට රූප සටහන. ප්‍රශ්නයක් තිබ්බොත් chat එකට දාන්න පුළුවන්. ඊළඟ කරුණ. ඔන්න ඊළඟ එක ටිකක් වැදගත් කරුණක් හොඳට අහගන්න ඕනි. දැන් අපි කතා කළානේ මැද දේශාංශක ඔන්න රූප සටහනක් ඇඳලා මේකත් බලමුකෝ. විනිච්ච වල ඉඳලා මේ පැත්තට තියෙනවා අංශක බිංදුවේ ඉඳලා අංශක 180ක්. හරිද? මේ පැත්තට තියෙනවා අංශක 180ක් කියලා කිව්වා. හරිද? يعني මෙහෙම රේඛා ඇඳගෙන ගියොත් නැගෙනහිර පැත්ත දේශාංශ දෙක ඉවර වෙන්නේ අංශක 180යි. හරිනේ? බටහිරට ඇඳගෙන ගියොත් බටහිර ටික ඉවර වෙන්නේ අංශක 180යි. හරිද පුතේ? දැන් ඔයාලට දන්නවනේ පෘථුවිය කියලා කියන්නේ ගෝලයක්නේ. එතකොට ඒ ගෝලයේ එක තැනකින් ඔන්න මෙහෙම රේඛාවක් යනවා. විනිච් රේඛාව මෙහෙම. ඊට පස්සේ ඒ ගෝලේ වටාලේ මේ රේඛා ටික යන්නේ. මේ පැත්තෙනුත් ඔය රේඛා ටික යනවා. එතකොට මේක ගෝලයක් නිසා ඒ රේඛා ටික එක තැනකදී එකතු වෙන්න ඕනේනේ. නැගෙනහිර පැත්තෙනුත් ගිහිල්ලා බටහිර පැත්තෙනුත් මෙහෙම රවුමට ගිහිල්ලා රේඛා ටික එක තැනකින් එකතු වෙනවා. පුතාලට ඒක තේරුණා නේද? දැන් වෘත්තයක් වුණත් රවුමක මෙහෙම ඉරි ඇඳගෙන ගියොත් කොහේද යන්නේ තැනකින් ඒ ඉරි ටික එකට එකතු වෙනවානේ. එතකොට අන්න මේ පැත්තෙන් අපි ඇඳගෙන යන ඉරි ටික 180න් ඉවර වෙනවා. මේ පැත්තෙනුත් ඇඳගෙන යන ටික 180 අර පැත්තෙන් ගානට ඇවිල්ලා එකතු වෙනවා. එතකොට මෙන්න මේ 180ටයි මෙන්න මේ 180 කියන්නේ බිංදුව අංශක 1 අංශක 2 මෙහෙම 180 වෙනකම්ම යනවා. මේ පැත්තෙන් කොයි විදිහට ගියොත් බටහිර පැත්තෙනුත් ඒ විදිහටම අංශක බිංදුව අංශක 1 අංශක 2 කියලා මෙහෙම රේඛා යනවා. ගිහිල්ලා නවතින මෙහෙම ඇවිල්ලා ඇවිල්ලා 180න් තමයි ඔබ නවතින්නේ. මේ පැත්තෙනොත් 180න් තමයි නවතින්නේ. එතකොට පෘථුවිය අපි හැබැයි මෙහෙම එකක් තියෙනවා දේශාංශ වල. මෙන්න මේ 180ටයි නැගෙනහිර දේශාංශ වල අංශක 180ටයි බටහිර දේශාංශ වල 180යි පෙන්වන්න අපි අඳින්නේ එක රේඛාවයි. කියන්නේ දැන් මේ පැත්තෙන් ආවොත් ඔන්න මෙතන කියලා හිතන්නකෝ 180. නැගෙනහිර දේශාංශ 180ටයි බටහිර දේශාංශ 180ක් පෙන්වා නඳින්නේ අපි එක රේඛාව. ඒ කියන්නේ 180ේ රේඛාව. අංශක 180ේ රේඛාව නැගෙනහිර දේශාංශ වලටත් බටහිර දේශාංශ වලටත් පොදු රේඛාව වෙලා තියෙනවා. ඒ කියන්නේ විනිච් එකේ ඉඳලා නැගෙනහිර දේශාංශ රවුමෙන් එනවා 180ට. මේ රේඛාව ළඟට ආව කියන්නකෝ බිංදුවේ ඉඳලා. ඔන්න 180ට. හරිද? බටහිර අයත් බිංදුවේ ඉඳලා මේ පැත්තේ මෙයා ළඟටම තමයි එන්නේ. මෙන්න මේ රේඛාව ළඟටමයි එන්නේ. එතකොට මෙන්න මේ 180 නැගෙනහිර දේශාංශ වලටත් පොදුයි බටහිර දේශාංශ වලටත් පොදුයි. ඒ කරුණ තේරුණාද? මං කියන්නේ මම මෙච්චර විස්තර කරලා කිව්වේ අංශක 180 රේඛාව බිංදුවේ ඉඳලා 180ට යනකම් යනවා නැගෙනහිර දේශාංශ.
බිින්දුවේ ඉඳලා අනිත් පැත්තේ 180 වෙනකන් යනවා බටහිර දේශාංශය. හරිද පුතේ? හැබැයි ඔය 180 ඉවර වෙන රේඛාව තියෙනවනේ. ඒ රේඛාව බටහිර දේශාංශවලයි නැගෙනහිර දේශාංශවලයි දෙකේම එකයි. එක පොදු රේඛාවක් ළඟට තමයි ඔය 180 කියලා දෙපැත්තෙම ගිහලා එකතු වෙන්නේ. සෙට් වෙන්නේ. ඒක තමයි කිව්වේ. බලමු එක තේරුණාද කියලා. ඒක චුට්ටක් අමාරු ඇති කියලා හිතුන නිසා තමයි මම විස්තර කරලා කිව්වේ. ටිකක් තේරුණාද? තේරුණා නේද? පාරක් කියලා දෙනවා ටීචර්. කියලා දෙනවා ටීචර්. ටීචර් කරන්නකෝ මං කියපු කරුණ තේරුන්නේ නැති අය. සමහරක් ඇයිද තේරෙන්නේ නැති? සමහරක් ඇයිද තේරුන්නේ නැද්ද කියලා මට හිතෙනවා. තේරුණා ටීචර්. හරි. අපි තේරුම් නැති අය ගොඩක් ඉන්නවා. තේරුම් නැති අයත් ඉන්නවා. එක දෙනෙක් ඉන්නවා. ඔන්න මම තව එකපාරක් කියලා දෙනවා. තේරුම් නැති අය හොඳට බලන්න ඕනි. රූප සටහන අඳින්න එපා. මෙන්න මේකයි කියන්නේ. මෙන්න මෙතන මම ලෝක ගෝලෙ අඳින්නේ නැතුව කියන්නම්කෝ. ඔන්න මෙතන ග්‍රිනිච් රේඛාව තියෙනවනේ දේශාංශවල. හරිද පුතේ? එතකොට නැගෙනහිර පැත්තට රේඛා ටික ගිහිල්ලා අංශක බිංදුවේ ඉඳලා අංශක 1 2 3 4 කික්ක රේඛා ගිහිල්ලා අන්තිමට ඉවර වෙන රේඛාව අංශක 180. හරිද? බටහිර පැත්තට අංශක බිංදුවේ ඉඳලා මේ පැත්තට අංශක 1 2 3 4 කියලා රේඛා ගිහිල්ලා අන්තිමට ඉවර වෙනවා අංශක 180. හරිද? මම කියන්නේ පුතේ දැන් වෘත්තයක් ගන්නකෝ. දැන් වෘත්තයක ග්‍රිනිච් රේඛාව ඉඳලා මෙහෙම රේඛා යද්දී අනිවාර්යෙන් මේක බලන්න ඕනේ. ඔයාලගේ වල ප්ලාස්ටික් බෝල් එහෙම තියෙනවනේ පුතේ. ඔයාලා නිකන් බෝලයක් අරන් රේඛා ටික මෙහෙම අඳි. ඇඳලා මෙහෙම මෙහෙම යනකොට මෙහෙම රවුමට රේඛා ටික ගානට ඇඳෙනවා. මං කියන්නේ බිංදුවේ ඉඳලා දෙපැත්තට මෙහෙම රේඛා අඳිනකොට සෙට් වෙන්නේ අන්තිමට අංශක 180. ඒ කියන්නේ මෙතනින් ගිහිල්ලා රවුමෙන් 180 තමයි ඉවර වෙන්නේ. හරිද? ඒ රේඛාවයි මෙයා මේ පැත්තෙන් ගිහිල්ලා 180 ඉවර වෙන රේඛාවයි දෙකම එකක්. පොදු රේඛාවක් ළඟට තමයි මේ දෙන්නම යන්නේ. කියන්නේ මෙහෙම මෙහෙම ගිහිල්ලා 180 මෙන්න මෙයා මේ පැත්තෙන් යන රේඛා ටිකත් මෙයා ළඟටම තමයි එන්නේ. නැගෙනහිරටයි බටහිරටයි දෙකටම පොදු අංශක 180 රේඛාව කියලා තමයි කියන්නේ. මගේ ළඟ බෝල් එකක් තිබ්බනම් මම ඔයාලට ඒක පෙන්නනවා පුතේ. මට අද බෝල් එක ගේන අමතක වුණා. ආයි චුට්ටක් බලන්න එක පැහැදිලි වුණාද කියලා. දැන් නම් පැහැදිලි ටී. Thank you ටීචර් කියලා දෙනට. හරි චුට්ටක් ටී. පැහැදිලි ටී. පැහැලා ටී. Thank you ටී. පැහැදිලි මිස්. ද ලෝක ගෝලේ අඩියෙත් පෙන්නනවා මේ ඒ මේ දේශාංශ ටික. හරි. චුට්ටක් බලන්න. මෙන්න මේකයි කිව්වේ. මගේ ළඟ හොඳ බෝල් එකක් නැහැ පුතේ. හරිද? මම මේක ඔයාලගේ පාඩමකටම තමයි කියපුවේ. දැන් මං කියන්නේ මෙන්න මෙයා. ඔන්න මෙයා ග්‍රිනිච්. හරිද? මෙන්න මෙයා ග්‍රිනිච් රේඛාව කියලා හිතන්නකෝ. මෙන්න මේ පැත්තට නැගෙනහිරට මෙහෙම මෙහෙම රේඛා යනවා. මේ පැත්තටත් ගිහිල්ලා මෙන්න මෙතනින් තමයි 180 රේඛාව තියෙන්නේ. මෙන්න මෙතනින්. 180. හරිද? දැන් මෙයා බිංදුව. මෙයාගේ මේ පැත්තට මෙහෙම මෙහෙම රේඛා ගිහිල්ලා මෙන්න මෙතෙන් දෙනකන් එනවා. එතකොට බිංදුවේ ඉඳලා මේ පැත්තට රේඛා යනවනේ. මේ රේඛා ටිකක් ගිහිල්ලා මෙන්න මේ 180 වටම සෙට් වෙනවා. හරිද? මේ බිංදුවේ ඉඳලා මේ පැත්තට 180 කියන්නේ මේ රේඛා. බිංදුවේ ඉඳලා මේ පැත්තට ගියත් මෙන්න මේ 180 ළඟටම තමයි එන්නේ. එතකොට බිංදුවේ ඉඳලා දෙපැත්තට දේශාංශය යනවා. 180 මෙතන තියෙනවා දෙගොල්ලන්ටම පොදු විදිහට. බිංදුවේ ඉඳලා බටහිරට ගිහිලත් මෙතෙන්ට සෙට් වෙනවා මේ 180ට. නැගෙනහිර ටික මෙහෙන් ඇවිල්ලා මේ 180ටම සෙට් වෙනවා. 180 මේ 180 රේඛාව මේ දෙපැත්තෙන් මෙන දේශාංශ වලට පොදු එකක් වෙලා තියෙනවා. තේරුණාද? හරි නේද? ටීචර් දැන් කතා කරන ටියුට් එකේ පිටුව කීයද? තේරුණ නෑ පුතේ. ටියුට් එක ෂෙයා කරන්නද?
දැන් කියන්නකෝ දැන් මම කියා දීපු කන්න තේරුණාද කොහොමද පොදු එකක් උනේ කියලා හා ටීචර් තේරුණා ටීචර් හා ටීචර් පැන්සල වගේ තියෙන කයින් කරන්නකෝ පැන්සල ඔයාලගේ ටියුට් එක මෙද උතුරියේ හැඩය කතා කළාට මෙන්න මෙතන මෙන්න මේ ටික තමයි ලියන්නේ හරි දැන් ලියාගම් බලන්න දැන් ඔන්න මම කියා දීපු කන්න ලියා ගන්නවා තුන්වැනි තරගයට විදිහට ටීචර් එතකොට 180 ඉඳන් යනවනේ ටීචර් අංශක 1 අංශක 2 කියලා එතකොට අංශක 1 අංශක 2 ඒවා එකතු වෙන්නේ නැද්ද නෑ පුතේ ඒවා නම් කරලා තියෙන්නේ මේක බිංදුව 1 2 3 4 5 6 කියලා 180 වෙනකන් නම් කරනවා අර පැත්තෙනුත් නම් කරනවා එකතුවක් නෙවෙයි කියන්නේ දැන් පන්ති ඉස්සරහලා ඉන්නේ ඔන්න පන්ති මුළු ගාන කීයද කියලා අහනවා අපි 1 2 3 4 කියලා නම් කරලා ඒකේ පෙන්සිල් එක ලයින් කරන්නකො ටීචර් දැන් කතා කරන ටියුට් එක මේකද ඔව් ඔව් මම ගෲප් එකට දාලා තියෙන්නේ හරි ලියාගමුකෝ බලන්න අපි දැන් කතා කරන වාක්‍ය ටීචර් මම මේ පෙන්නන එකද ටීචර් කතා කරන ටියුට් එක හරි ඔන්න ඔව් මම ෂෙයා කරලා තියෙන ටියුට් එක තමයි දැන් අපි කතා කරගෙන යන්නේ හරි දැන් කතා කළ එක ලියමු අංශක 180 දේශාංශය අංශක 180 දේශාංශය නැගෙනහිර හා බටහිර යන යන දෙකටම පොදු වේ නැගෙනහිර සහ බටහිර යන දෙකටම පොදු වේ මම හිතන්නේ ඒ කරුණ මම ගොඩක් වෙලා කතා කළා ඕනි වඩාත් වැඩි. හරි. ඊළඟ කරුණ. එතකොට පුතේ මම ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකට ෂෙයා කරනවා. මෙන්න බලන්න. ඔන්න ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ. මෙන්න මේ රූප සටහන තියෙනවා. හැමෝම බලන්න මම අර කලින් කියපු එක ලියාගමුකෝ මොලි. අංශක 180 දේශාංශය බටහිර සහ නැගෙනහිර යන දෙකටම පොදු වේ. හරි. මම මේක ගොඩක් අඩු කරලා කියන්නම්. වේගෙන් කියවෙනවා කියලා මට හිතෙනවා. ඊළඟ වාක්‍යය නම් තව චුට්ටක් හිමින් කියන්නම්. හරි දැන් එක ලියාගත්ත නේද අංශක 180 දේශාංශය නැගෙනහිර සහ බටහිර කියන දෙකදම පොදුයි කියලා තමයි ලිව්වේ නැත්නම් ලිව්වද ලියාගන්න පුළුවන් වුණාද පුළුවන් වුණා ටීචර් තුන්වෙනි වාක්‍ය නේද කිව්වේ ඔව් තුන්වෙනි තරු ලකුණ යටතේ කිව්වේ හරි නේද මේ හයිලයිට් කරගන්න මොනවද කියනවාද හයිලයිට් කරන්න ඕනේ එක වාක්‍යයක් හතර පාරක් විතර කියලා බෝඩ් එකේ ලිව්වනේ දැන් චුට්ටක් මිස් වුණොත් අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලාම ආයි මෙසේජ් එක කතා කරමු. මොකෝ සම්පූර්ණේ සමහර වෙලාවට කනෙක්ෂන් ප්‍රශ්න නිසා ඇහෙන්නේ නැතුව යනවා. ඒක ඇත්ත. මේ ඉතින් එකම වාක්‍යකේ කී හිටියොත් අපිට ගොඩ වෙලා ඒක ලියා ගන්න ඉස්සරහට යන්න අමාරු වෙන චුට්ටක් කරුණක් දෙකක් කතා කළාට පස්සේ මම බෝඩ් එකේ ඔයාලට මෙසේජ් වාක්‍ය ටික ලියන්න. එහෙම හොඳයි නේද? බෙදලා තිනවා ටීචර්. ටීචර් එහෙම කරමු. මොකද්ද පුතේ? රේඛාව දැන් පේරවනේද මම ඔන්න රතු පෑනෙන් ඇඳගෙන යනවා මෙන්න මේක ඔන්න 180 දේශාංශය මම ඇඳා දැක්ක නේද හැමෝටම පේනවනේ ස්පින් එක බලන්න පුතේ
තෙම ෂෙයා කරලා තියෙන එක පේනව නේද? බලන්න ෂෙයා කරලා තියෙනවා මම ඔයාලගේ පෙළපොත. ඔන්න ඒකේ මම අංශක 180 දේශාංශය ඇඳ. අතු පෑනෙන් ඔක කෙලින් එන්න ඕන මං චුට්ටක් ඇද උනාට චුට්ටක් ගණන් ගන්න එපා හොඳේ පුතේ. හරි. ඔන්න 180 දේශාංශය. දැන් අපි දන්නවා 180 දේශාංශය නැගෙනහිරටයි බටහිරටයි දෙකටම පොදු. දැන් බලන්නකො ඒ කුඩින් මං අතු පාඩියට නැති කරනවා. ඇඳලා තියෙන්නේ මොකද්ද කියලා. කො හැමෝම බලලා මට කියන්නකො මොකද්ද අංශක 180 දේශාංශ වලින් ලියලා තියෙන්නේ. මං තව චුට්ටක් ලොකු කරන්නද? මේක එක පැත්තකට 165 තියෙන්නේ. නෑ පුතේ නෑ. 165 නෙමෙයි. පුතාට බලන්න ඔයාලගේ පෙළපොතේ එහෙම දැම්මද? පිළි පෙළපොතේ පිටුම් කිව්වද? ඔන්න අහගන්නකො මෙන්න පෙළපොත. හරිද? පෙළපොතේ පිටු අංකේ ඉන්න බලන්න. අහහ මම මේ මේකත් ඔයාලට දාලා තියෙන්නේ. හොඳට බලන්න. දැන් මේ තිතිය මේ පුතේ අංශක 165 න් එක පැත්තක් නවත්තන. හරිද? ඒ වුණාට ඕක 180 දක්වාම යනවා. ඔතන වෙලා තියෙන්නේ පුතේ ස්ක්‍රීන් එකේ අඳින්න එපා. ඕක වෙලා තියෙන්නේ දැන් ඔයාලා ඉගෙන ගත්තන 180 කියන එක දෙකටම පොදුයි කියලා. ඒ නිසා ඒගොල්ලෝ හිතලා තියෙනවා මෙන්න 180 රේඛාව එක තැනකින් ඇඳහම ඇති. නැගෙනහිරටයි බටහිරටයි පොදු රේඛාව 180 නිසා ඒගොල්ලෝ 180 රේඛාව එක පැත්තකට විතරක් අරගෙන තියෙනවා. හරිනේ. හැබැයි අපි දන්නවා මේක පොදු රේඛාවක්. නැගෙනහිරද මෙන්න මේ රේඛාව. මේ 180. මොකද නැගෙනහිරටයි බටහිරටයි දෙකටම මේ 180 රේඛාව පොදුයි. අපි ඉගෙන ගත්තනේ. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ පුතේ මේ රේඛාව හරහා ඇඳලා තියෙනවා බලන්න මෙන්න මේක මොකද්ද කියලා. මෙන්න මේ රේඛාව 180 දේශාංශයේ පදනම් කරගෙන ඇඳලා තියෙනවා. මොකද්ද ඔය රේඛාව? හැමෝම බලලා ටීචර් කියන්න බලන්න. න බලන්න හැමෝටම පේනව නේද මොකක්ද මේ රේඛාව? එක මතක තියාගන්න ඕනි එක. යාන්ත්‍ර දින රේඛාව. යාන්ත්‍ර දින රේඛාව. යාන්ත්‍ර දින රේඛාව. තල දින රේඛාව. ඉරටයි මුදු දේශාංශය තමයි අංශක 180. ඔන්න ඔය අංශයට ප්‍රාදේශීය රේඛාව. මොකද්ද? ටීචර් පාරින් ගියාම දෙදෙනාට ඒක චුට්ටක් ඒක බලනවද? ඕකේ මම බලන්නම් මැසේජ් බලන්නම් උත්තර දෙන්නම් පුතේ පාඩම ආ පාරින්දියා ඉන්න බලන්න ආ හොඳයි වාරින්දියා අන්නේම මට කියන්න ඕනේ භූගෝල විෂයට ලකුණු කීයද කියලා පාරින්දියා මට කියලා තියෙනවා භූගෝල විෂයට 100ක් අනිත් හැමෝමත් ටීචර්ට කියන්න එතකොට ටීචර්ට සතුටුයිනේ හරි ඔන්න මම ස්ක්‍රීන් එක ෂුට්ටක් ගත්ත ප්‍රශ්න ගොඩයිනේ මෙන්න අහගන්නකෝ මම ඒක කියන්න මෙන්න මේ 180 රේඛාව ටීචර් පැහැදිලි කරන එක බලන්නකෝ ඊට පස්සේ වෙනකොට බලමු රූපසටහන ඔන්න 180 රේඛාව නැගෙනහිරටයි බටහිරටයි දෙකටම පොදු මේ පැත්තෙන් එන දේශාංශයත් මෙතෙන්ට එකතු වෙනවා මෙතෙන්ටත් එනවා ඔන්න නැගෙනහිර දේශාංශයි බටහිර දේශාංශයි දෙකටම මෙන්න මේ 180 පොදු දැන් අපි ඒක ඉගෙන ගත්තානේ ඔන්නෝය ඉතින් මෙන්න මේ පොදු රේඛාවෙන් ඇඳලා තිබුණා ඩයක කියවුවා මොකක්ද ඇඳලා තිබුණේ මේ පොදු රේඛාව එකේල නෙමෙයි මෙන්න මේ විදිහට ඇඳලා තිබුණා මේ පදනම් කරගෙන මෙන්න මේ විදිහට ඇඳලා තිබුණේ පොඩක් ඇලේට වගේ මොකක්ද ඇඳලා තිබුණේ ಜಾති අන්තර දින රේඛාව අහලා තියෙනවද ජාත්‍යන්තර දින රේඛාව බලමු මේක ඔයගොල්ලන්ගේ පුතේ අටවසරේ අපි මේ ජාත්‍යන්තර දින රේඛාව අරගෙන ගණන් හදනවා අටවසරේ ගණන් හදනවා අහලා තියෙනවා ටීචර් අහලා තියෙනවා ටීචර් මම ලකුණු අහන්නම් වෙලාවක් අරගෙන හොඳද දැන් පාඩම ෂුට්ටක් අහගෙන
හිතාගෙන ඉන්න හරි ටීචර් ඔව් ප්‍රශ්න ඉන්න මම පාඩම කියලා දෙනකම් ඊපස්සේ අපි ප්‍රශ්න අහමුකෝ මෙන්න මේ ජාත්‍යන්තර දින රේඛාව පදනම් කරගෙන තමයි ලෝකේ රටවල් වල වේලාවල් වෙනස් නේද අපේ රටේ වේලාව නෙමෙයි ඔව් ටීචර් එංගලන්තේ තියෙන්නේ ඒ වේලාව නෙමෙයි රටවල් වල වේලාවල් වෙනස් වෙනවා එතකොට මෙන්න මේ දැනට මම චුට්ටක් කියලා දෙන්නම් මේ අංචක බිංදුව තියෙනවා දෙන නිච රේඛාව අංචක 180 තියෙනවා ජාත්‍යන්තර දින රේඛාව හරිද එතකොට පොන්න ඔය නිච රේඛාවයි ජාත්‍යන්තර දින රේඛාවයි පදනම් කරගෙන තමයි රටවල් වල වේලාවල් එක එක රටවල් වලට මොන වේලාවද එන්නේ සමහර රටවල් වලට රෑ වෙනකොට සමහර රටවල් වලට දවල් වෙනවා මෙන්න මේ රේඛා දෙක පදනම් කරලා වේලාවල් වෙන් කරනවා පුතේ මේ කලාපෙට දෙක නම් අපි මේ සරලව කියලා දෙන්නේ දවල් නම් ඊට පස්සේ අපි කියමුකෝ ශ්‍රී ලංකාවට දවල් නම් ඇමරිකාව වගේ රටවල් වලට උදේ කාලයක් වෙන්න පුළුවන් අන්නේ විදිහට මෙන්න මේ ජාත්‍යන්තර දින රේඛාව පදනම් කරගෙන තමයි රටවල් වල වේලාවල් වෙන් කරලා තියෙන්නේ අපි මේකේ වේලාවල් හදන්නේ අට වසරේදී අපි දැනට ඉගෙන ගන්නවා අංචක 180 දේශාංශයේ පදනම් කරගෙන ඇඳලා තියෙන රේඛාව මොකද්ද? දැන් හැමෝටම පුළුවන්. කියන්න බලන්න මොකද්ද කියලා? ජාත්‍යන්තර දින රේඛාව. ජාත්‍යන්තර දින රේඛාව. ඔන්න දැන් මම ලියන්න කලින් ප්‍රශ්න ටිකක් අහන්න. ප්‍රධාන දේශාංශ රේඛාව මොකද්ද? ප්‍රශ්න අහද්දි හොඳට අහලා උත්තරේ විතරයි දෙන්නේ ග්‍රිනිච් රේඛාව ග්‍රිනිච් රේඛාව එක හරි ඒකේ අගය කීයද බිංදුව අංශක බිංදුවයි අංශක බිංදුවයි ඊළඟට නැගෙනහිර දේශාංශ වලටයි බටහිර දේශාංශ වලටයි පොදු දේශාංශ රේඛාවක් ඉගෙන ගන්න අංශක ජාත්‍යන්තර දින රේඛාව අනේ ජාත්‍යන්තර දින රේඛාව හරි අපි එක ලියමු දෙලා අපිට වෙන්න කලින් ඕකේ හරි ඔන්න ලියාගමුකෝ ඊළඟ තරු ලකුණ දාලා පතාකල එකමයි ලියන්නේ දේශාංශ ඊළඟ තරු ලකුණ හිමින් කියවන්නම් කියලා හිතුවා. ඒකට හිමින් ලස්සනට ලියන්න පුළුවන්. දේශාංශ අංශක 180. අංශක 180. ඉලක්කමේ ලියන්නකෝ. අංශක 180. රේඛාව දේශාංශ අංශක 180 රේඛාව පදනම් කරගෙන මොකක්ද ඇඳලා තියෙන්නේ? ඔන්න වෙන පාඩ පෑනකින් ලියාගමු. ජාත්‍යන්තර දින රේඛාව කියව ගන්න පුළුවන්ද පුතේ මම ආයේ පැහැදිලිව ලියන්න. ලියන්න බැරි අය ෂුට්ටක් බලන්න. ජාත්‍යන්තර. ජා ජා
උත්තර ජාත්‍යන්තර දින රේඛාව කිව්වා බලන්න ජාත්‍යන්තර දින රේඛාව ලකුණු දින රේඛාව ලකුණු කර ඇත ලකුණු කර ඇත ඔන්න ආයි කියන්නම් දේශාංශ අංශක 180 රේඛාව හරිද බලා ගන්න රේඛාව පදනම් කරගෙන මේ කිතෝ රේඛාව අඳ ගන්න ඕනේද අපි ඊළඟට අඳිමු ජාත්‍යන්තර දින රේඛාව ලකුණු කර ඇත දැන් කියන්නකෝ මේ වාක්‍ය කියවපු එකේ වැඩිද අඩුද හරි මං හිතනවා වෙලාව ඇති කියලා පුතාලා හැමෝම බලන්න ඕනේ මන්ද ඔයාලගේ ටෙස්ට්බුක් එක ෂෙයා කරලා තියෙනවා. ඒකේ ජාත්‍යන්තර දින රේඛාව දැන් හැමෝටම අංක 180 හොයාගෙන හොයාගන්න පුළුවන්නේ. ඔන්න කෙරවලේ තියෙනවා දින රේඛාව. දැන් පුතාලා බලන්නකෝ මෙන්න මේ රේඛාව. ජාත්‍යන්තර දින රේඛාව. ඒ කියන්නේ මෙන්න මෙම රතු පාටින් අඳින එක. මෙන්න මෙහෙමයි ඇඳලා තියෙන්නේ. හොඳට බලන්න. සරල රේඛාවක්ද? නිකන් තනි කෙලින් ඉරක් ඇඳලා තියෙන්නේ. නැත්නම් ටිකක් ඇද වෙලා රටවල් බේරන වගේ ඇද වෙලා ටිකක් ඇද වෙලා අන්න හරි නිකන් කෙලින් ඉරක් ඇඳලා නැහැ මොම් බලන්නකෝ වාක්‍ය ලියලා ඉවර වෙලා හරි දැන් පුතාලා බලන්නකෝ කියන්නේ ජාත්‍යන්තර දින රේඛාව කියලා ඔව් ඔන්නේ එකටද දැන් එතකොට ජාත්‍යන්තර දින රේඛාව ඇයි අනේ මෙහෙම මෙහෙම නිකන් හැදකලා තියෙන්නේ ඇයි ජාත්‍යන්තර දින රේඛාව නැද කරලා තියෙන්නේ නැත්තම් මෙහෙම ඉරව ගහනවා අඳින්න තිබ්බනේ රටවල් ටික කැපිලා යන්නේ නෑ ටීචර් රටින් රටට වෙලාව වෙනස්නේ අන්න හරි ඔන්න මම පුතාලට කියලා දෙන්න ඇයි මේ දින රේඛාව මේ විදිහට මේ ඇදට ඇඳලා තියෙන්නේ හරිද දැන් පුතාලා හිතන්නකෝ මෙතන තියෙනවා ආසියා මහද්වීපය කියනකෝ මම හරිම හැඩේ නෙමෙයි අඳින්නේ මොකද දැන් මේ හරිය දින ආසියා නෑ අපි ගමුකෝ මෙතන රටක් තියෙනවා හරි ලොකු රටක් නේ නැත්නම් අපි කියමු නම් ශ්‍රී ලංකාව මෙන්න මේ විදිහට දූපතනේ ඔන්න නව ශ්‍රී ලංකාව මෙතන තියෙනවා හරිද මයික් එකට පිමිනවා ටීචර්. ඔව් හරි. ඔන්න දැන් හැමෝම අහගන්නකො අඳින්න නැතුව. ඔන්න මේ රට කැපිලා යන්න මැද ජාත්‍යන්තර දින රේඛාව. දැන් මේ රටේ මේ පැත්ත ගන්නකො. X කියලා ඔන්න X පැත්ත තියෙන්නේ උදේ වෙලාව. අපි කියන වෙන වෙලාවක් තියෙනවා. Y පැත්ත තවත් වෙලාවක් තියෙනවා. එතකොට හරියන්නේ නැහැ නේද පුතේ? සාමාන්‍යයෙන් අපි කියන්නේ ජාත්‍යන්තර දින රේඛාව ගත්තොත් මේ පැත්තයි අතරේ දිනයක වෙනසක්
එකක් තියෙනවා කියලා. එක දවසක වෙනසක් තියෙනවා. ජාත්‍යන්තර දින රේඛාව ගත්තොත් මේ පැත්ත දිනේ නෙමෙයි මේ පැත්ත තියෙන්නේ. ඒක මම අපි ලොක්පන්ති වල ඉගෙන ගන්නවා. මේ දැනට මම කියලා දෙන්නේ මේ පැත්ත දිනේ 4 නම් මේ පැත්තේ කොයි විදිහට දිනේක වෙනසක් යනවා? 4 5 වගේ. දිනේක වෙනසක් යනවා. 3 පුත්ති. 8ක් ඔකෙන් බෙදලා දැම්මොත් මෙහෙරට මේ පැත්ත එක දවසක් කළා මේ පැත්ත තව වෙලාවක් යනවා. එහෙම හරියන්නේ නැති නිසා මේ රේඛාව හැමතිස්සෙම රටක් තිබ්බොත් කිසිම රටක් කැපෙන්නේ නැති විදිහට. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම රටවල් ටික තිබ්බා කියලා. ඔන්න රටවල් තියෙනවා. මේක අඳින්නේ කිසිම රටක් කැපෙන්නේ නැති විදිහට ඔන්නෝම කරනවා. ඇයි එහෙම කරන්නේ? රටවල් බෙදුණොත් වෙලාවෙ ලොකු වෙනසක් වෙනවා. එහෙම කරන්න බැරි නිසා මෙන්න මේ ජාත්‍යන්තර දින රේඛාව මේ විදිහට ඍජු රේඛාවක් වෙන්නේ නැතුව කෙලින් අඳින්නේ නැතුව මේ විදිහට හැඩ කරලා ඇඳලා තියෙනවා. තේරුණා නේද? බලමු තේරුණාද කියලා. මයික් ඔන් කරලා තියන්නත් දැන් මේකට පිඹිනවා ශබ්ද දානවා. හරි මේ ටීච මගේ මේක ටීච මම කිව්වා. දැන් මෙතන තේරුණාද? ඔන්න මේ රේඛාව ජාත්‍යන්තර දින රේඛාව කෙලින් ඉරක් නෙමෙයි. මේ බලන් ටීචර් මම ලිව්ව එක හරි තේරුණාද? ප්‍රශ්න තියනවාද ඒ කොටසේ කියන්න බලන්න. වෙනසක් වෙනවා කියන්නේ කොයි වගේද? ජාති අන්තර දින රේඛාව ගත්තොත් දෙපැත්ත තියෙනවා දවසක වෙනසක්. ඉතින් රටක් දෙකට බෙදුණොත් දවසට වෙනසක් වෙනවනේ. ඒක වෙන්නේ කොහොමද කියලා කියන්න කිව්වත් ලොකු කතාවක් තියෙන නිසා තමයි මම සරලවම කියලා දුන්නේ. ජාත්‍යන්තර දින රේඛාව දෙපැත්තින් දිනයක් වෙනස් වෙනවා. ඒක ලොකු විදිහට කියලා දෙන්න නම් අපි අටේ දේක ඉගෙන ගමු. දැනට මතක තියාගන්න. මම ආයි එකපාරක් කියලා දෙන්නම්. එතකොට එක රටකට විතරයිද ටීචර් ඒ වගේ අර කැපිලා යන්නේ? දින රේඛාව පුතා මෙන්න මෙහෙමයි අඳලා තියෙන්නේ. හරිද? හොඳට අහගන්නකෝ. මේක ගොඩාක් ගැඹුරට කරන්න ඕනේ. ඔයගොල්ලෝ ප්‍රශ්න අහන නිසා තමයි මම කියලා දෙන්නේ. දැන් මේ දින රේඛාව මෙහෙම තමයි අපි අඳින්නේ. ඇයි මෙහෙම අඳලා තියෙන්නේ? කෙලින් ඉරක් අඳින්නේ නැතුව රටවල් කැපිලා යන නිසා. මෙහෙම රටවල් ටික ඔක්කොම බේරලා රටක් තියෙනකොට ඇලකර අපි රේඛාව අඳිනවා. හරිද? ඇයි එහෙම අඳින්නේ? රටවල් කැපෙන්නේ නැති වෙන්නේ. ඉතින් බැරි වෙලාවත් රටක් කැපිලා යන්න මේ රේඛාව ඇඳොත් ඒ රටේ වෙලාව වෙනස් වෙනවා දෙපැත්තේ. දැන් මේ රට මෙහෙම කැපිලා යන්න ඇඳොත් කියන්න කැපිලා ගියොත් මේ පැත්තේ එක වෙලාවකුයි මේ පැත්තට එක වෙලාවකුයි එනවා. ඒක වළක්ව ගන්න තමයි මේ රේඛාව ඒ රට බේරලා මෙන්න මේ විදිහට අපි අඳින්නේ. දැන් තේරුණා නේද? ඔව් අහන්න ප්‍රශ්න. ප්‍රශ්න තියනවාද? මේ වගේ එක රටක් වත් නැද්ද එහෙම කැපිලා ගියපු? නෑ නෑ නෑ. කිසිම රටක් කැපෙන්නේ නැති වෙන්න තමයි ජාත්‍යන්තර දින රේඛාව අඳින්නේ. හරි නේද? තව ප්‍රශ්න තියනවා නම් chat එකට දාමු. අපි දැන් මේ වාක්‍ය ලියාගෙන යමුකෝ. ඊළඟ තරු ලකුණ දාලා ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් අහන්න පුතා. හරි. ජාති අන්තර
ජාත්‍යන්තර දින රේඛාව ජාත්‍යන්තර දින රේඛාව ජාත්‍යන්තර දින රේඛාව ඍජු රේඛාව ඍජු රේඛාව ඍජු රේඛාව ලෙස ලෙස ජාත්‍යන්තර දින රේඛාව ඍජු රේඛාවක් ලෙස දැක්වීමෙන් දැක්වීමෙන් රටක් රටක් දෙකඩ දෙකඩ එක කියන්නේ කොටස් දෙකකට කියන තේරුම පුතේ දෙකඩ කිව්වා මම මෙතන දෙකඩ නෙක්ලි නිදිද දිව්වද නෝට් එක ඔන් කරන්න වීඩියෝ එක කමක් නැහැ රටක් දෙකඩ වීමට ඉඩ ඇති බැවින් රටා දෙකඩ වීමට ඉඩ ඇති බැවින් එය වැළැක්වීම එය වැළැක්වීම ඔයාලා වීඩියෝ ඔන් කරලා ලියන එකේ වාසිය තමයි පුතේ ටීචර්ට පේනවා. එතකොට ටීචර්ට ඔයාලා ලියන වේගෙට කියන්න පුළුවන්. මම කැමති ඔයාලා හැමෝම වීඩියෝ ඔන් කරලා ලියනවා නම්. ඔව් මම නම කියපු ගම වීඩියෝ එක ඔෆ් කරගන්න එපා. මම කැමති වීඩියෝ එක ඔන් කරලා ලියනවා. එය වැළැක්වීමට එහෙම නේද අපි ලියුවේ? එය වැළැක්වීම සඳහා. හරි ඔතන චුට්ටක් කියන්න. එය වැළැක්වීම සඳහා. එය වැළැක්වීම සඳහා සහාය ලිව්වද එය වැළැක්වීම සඳහා රටවල් වෙන වැඩ බෑ රටවල් රටවල් නොබෙදෙන පරිදි නොබෙදෙන පරිදි විහිදෙන රේඛාවකින් ඉතින් මෙන්න මේ වගේ ඉර හැදිරු එකක් නෙමෙයි විහිදෙන රේඛාවකින් විහිදෙන රේඛාවකින් ටීචර් මේඳලා කියනවා මේ වාක්‍ය හරි මම ආයි කියනවා ටිකක් දෙයක් නිසා ආයි පාරක් මේක කියලා ඉවර වෙලා විහිදෙන රේඛාවකින් එය දක්වා ඇත එය දක්වා ඇත දැන් ටිකක් තිග වාක්‍යයක් හින්දා ලියපු එක පාරක් අනිවාර්යයෙන් වාක්‍ය කියවන්න නොතේරුණොත් අහන්න ඕනේ එක පාරක් කියවන්න බැරි වෙච්ච අයට වාක්‍ය කියවනවා ඔන්න බලාගෙන ලියන්න ඕන දෙවීමට ඉඩ ඇති බැවින් එය වැළැක්වීම සඳහා රටවල් නොබෙදෙන පරිදි විහිදෙන රේඛාවකින් එය දක්වා ඇත පොඩ්ඩක් හරි ගොන මම මුල කොටසින් ඉඳන් කියන්නම් ජාත්‍යන්තර දින රේඛාව
හරිද බලාගන්නකෝ ජාත්‍යන්තර දින රේඛාව ඍජු රේඛාවක් ලෙස ප්‍රොබ්ලම් එක නිසා මාව මේ අයින් වුණා ටීචර් මට කරව වැඩ ටික පොඩ්ඩක් කියනවද හරි මේ වාක්‍ය ලියාගනිමු ජාත්‍යන්තර දින රේඛාව ඍජු රේඛාවක් ලෙස දැක්වීමෙන් ටීචර්ට වේගෙන් කියන කලින් පාරේ කියපු නිසා රටා දෙකඩ වීමට ඉද ඇති බැවින් ටීචර් ජාත්‍යන්තර දින රේඛාවක් ලෙස ජාත්‍යන්තර දින රේඛාව ඍජු රේඛාවක් ලෙස ඍජු රේඛාවක් ලෙස දැක්වීමෙන් ඍජු රේඛාවක් ලෙස දැක්වීමෙන් රටා දෙකඩ වීමට රටා දෙකඩ වීමට ඉඩ ඇති බැවින් මට ලියනවා වෙන්නේ පුතේ චුට්ටක් වීඩියෝ එක ඔන් කරලා ලියනවා නම් මට බලන්නත් පුළුවන් නේ රේඛාවක් ලෙස දැක්වීමෙන් රටක් දෙකඩ වීමට ඉඩ ඇති බැවින් මං ඊළඟ පාරෙන් දැන් ලියන්නම් මට ලේසි එක ඉඩ ඇති බැවින් එය වැරැක්වීම සඳහා ටීචර් ජාත්‍යන්තර දින රේඛාව ඍජු රේඛාවක් ලොකවුට් වුණාද පුතේ මං කලින් කියද්දි ඔව් ටීචර් ඒක තමයි මං දැන් තුන් පාරක් විතර කිව්වා හරි අපි ටීචර් දෙක තුන එක පාරක් කියන්න පුතේ බලා ගන්නකෝ ජාත්‍යන්තර දින රේඛාව ඍජු රේඛාවක් ලෙස දැක්වීමෙන් රටා දෙකඩ වීමට ඉඩ ඇති බැවින් එය වැළැක්වීම සඳහා රටවල් නොබෙදෙන පරිදි පිළිදෙන රේඛාවක් ටීචර් පේනවා මහන්ති පුතේ කොහොමද කියද්දි මට ඉඩ ඇති බැවින් ටීචර් මගේ හරිද ටීචර් ඉඩ ඇති බැවින් ඉඩ ඇති බැවින් එය වැළැක්වීම සඳහා ඉඩ ඇති බැවින් එය වැළැක්වීම සඳහා රටවල් නොබිදෙන පරිදි නොබෙදෙන පරිදි පිළිදෙන රේඛාව කියනට බලාගන්න මම ලියනවා දැන් හැමෝම ගන්න කොට ටියුට් එක අනික හැමෝම තියාගන්න බැරි වෙච්චයි ඒ වාක්‍ය අංකොට තමයි ලියුවෝ තම ටියුට් එක සුට්ටක් පරක්කුණායි වාක්‍ය දිග වැඩි හින්න වෙන්නේ නැති ලියාගන්න බැරි වෙන්නේ ටියුට් එක ගමු හත වසරේ ඔන්න දැන් අපි මේ පාඩම් ටිකේ ඔයාලගේ පාඩම ගත්තොත් ඔය ප්‍රධාන කොටස් දෙකයි තියෙන්නේ ඔන්න ඉස්සෙල්ලාම අපි පෘථුවිය ගැන ඉගෙන ගන්න ඊට පස්සේ පෘථුවිය තියෙන්නේ මොනවද කියලා ඉගෙන ගන්න තමයි අපිට තැන් තියෙන්නේ දැන් මම හැමෝටම හෝම්වර්ක් එකක් දෙන්න මෙන්න මම අභ්‍යාසයක් දීලා තියෙනවා පේනවා නේද ලෝක ආකෘති සිද්ධියමක පහත දැක්වෙන නැත්නම් පහත සඳහන් අක්ෂාංශ ආදේශාංශ රේඛා ලකුණු කර නම් කරන්න. සමකය, කර්කටක නිවර්තනය, මකර නිවර්තනය, ආර්කටික් වෘතය, ඇන්ටාර්කටික් වෘතය, ග්‍රිනිච් රේඛාව, නැගෙනහිර දේශාංශ 180. ඔන්න මම මැප් එකක් දීලා තියෙනවා. මේ මැප් එකේ උතාල මං කියපු ඩේ ඔය උඩ තියෙන ටික අපි මේක ලකුණු කරලා
Teacher. Teacher left you now. Teacher left you now. Teacher. Teacher, next left. Teacher. ඊක දොන්න හෝම්වර්ක් එකේ දුවන ටීචර් මේ මොනවාද සිටියමක් නම් කරන්න කියලා ඒ වුණාට ඒක දැන් මේ හොයාගන්න බෑනේ හරියටම මේ තියෙන ඒවා මොකද මේ අර මේ පේන්නේ නැහැ ඒ වගේ පේන්නේ නැහැ ඒක අපි රවුමක් ඇඳලා අඳින්න ඕනේ කාට හරි පුළුවන් නේ කාට හරි පුළුවන් ද ස්ක්‍රීන් ෂෙයා කරන්න අක්ෂාංශ ටික අද අක්ෂාංශ ටික පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් කාට හරි අක්ෂාංශ ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන් ද මම කියවගන්න ෂෙයා කරන්න නැහැ ඒක සවිනි කෙනෙක් කෙනාට කියන්න ඊජාවද නැහැ ඊජාව ගන්නේ සවිනි කෙනෙක් කෙනා ෂෙයා ස්ක්‍රීන් කරාම හරි මොකක් එහා පැත්තේ පිටුවේ තියෙන්නේ මේ සිටියම ඒකෙත් දන්නේ නැහැ හැබැයි ටීචර් කිව්වේ නෑ 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 අර මේකත් තියෙන්නේ අර හිස්තන සමකයේ කරකට නිවර්තනය කියලා ආන් එතන රෙකෝඩින් ඔන් කරලා තියෙන්නේ 6 වෙනි පිටුව මේ මෙතන ලියන්න ඕනේ. Thank you. කාට හරි පුළුවන් ද අක්ෂාංශ ටික පොඩ්ඩක් පෙන්වන්න? අනේ ප්ලීස්. අක්ෂාංශ වල කොහෙද? පටාක නිවර්තනයේ සමකේ. ඔව් ඒ ටික ලබුණු කරලා තියෙන ටික පොඩ්ඩක් පෙන්වන්න. පේන්නේ නෑනේ. ලංග වැඩි.
රංග වැඩි පාට හරි පුළුවන් දර මේ පන්තිය පටන් ගන්නකොටම දේශාංශ කියලා දුන්නේ මේ ඇද ගන්න එකක් ඒක දෙන්නන්න ඒක ගිය සතියේ දුන්න එක මේ දෙන්නේ එක පෙන්න වශයෙන් දැම්ම කියලා අහමත් මේකේ ලිව් වෙනවද ඔව් ටීචර් ආයන් අක්ෂාංශ ටික පොඩක් ඉන්න Thank you. Welcome. Thank you. පිට බූගල් පොතේ ඇඳගන්න කිව්ව නේද? ටීචර් තාම නැහැ. දෙමළ පන්තියේ ලොකු ටීචර් මැසේජ් එකක්වත් දැම්ම නැතුව කොහොමද යන්නේ අනිත් ක්ලාස් එකට? මන්නම් ටීචර් එනකන් ඉන්නවා කෝකට තමයි ඉතින් හලෝ මෙසේජ් එකක් දැම්මේ නෑනේ පහමාර මේකෙන් පස්සේ ගණන් පන්තියක්ද ඔව් විද්‍යාව කියලා හිතන්න ගණන් පන්තිය පටන් ගත්තා වගේ මටත් හිතෙනවා දැන් 5 30යි දැන් ජොයින් හරි ගණන් පන්තියට ගම ලකිරස් ඉන්නවද දැන් අර ඔය සිග්නල් අතෝ කියවනවා